Singha Paulle Siela Dinama Sadarayen Piligannawa. ඉතින් මේ දවස් ටිකේම අපේ channel එකේ කතා කර එක්ක කවුරු හරි නැති වෙන එකක් නැත්නම් කවුරු හරි අතුරුදහන් වෙන එකක් මේ වගේ දේවල් ගැන තමයි. ඉතින් පොඩි වෙනසකටත් එක්ක අපි බලුවා මොකක් හරි වෙනස් විදිහේ තේමාවක් අරගෙන ඉන්න කියලා. ඉතින් අපි අද ගෙනාවේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ පොඩි පොඩි වරදි වෙනවා. උදාහරණයකට කිව්වා නම් අපේ තාත්තලගෙන් සියලගෙන් අහුවා නම් ඒගොල්ලන් කියයි මීට අවුරුදු 20කට කලින් මේ ඉඩම ලක්ෂ 5කට ඒගොල්ලෝ දෙන්නම් කිව්වා. ඒ වෙලාවේ අපි ගත්තේ නැහැ. හැබැයි අද මේකේ ඉඩම කෝටියක් විතර වටිනවා. අපරාධ ඒ කාලේ ගණ්ඩ තිබ්බානේ කියලා. ඒගොල්ලෝ එක මහ ලොකුවට හිතන්නේ නැතුව අතරලා දාලා තිනේ. ඊට පස්සේ ඒක ගැන හිතනවා. ඉතින් මේවා සාමාන්‍ය අපේ එදිනදා ජීවිතයේ වෙන සුළු සුළු වැරදි. හැබැයි අද වීඩියෝ එකේ කතා කරන්න යන දේ තමයි පොඩි වැරද්දක් හින්දා උදාහරණයකට මම කිව්වා නම් දශම ගාණක් අරේ මෙහෙ වුණ හින්දා ඇමරිකන් මිලියන ගණන් ලංකාවේ සල්ලි වලට ඒව ඇත්තටම පරිවර්තනය කරලා මට කියන්න තේරෙන්නේ ඒ තරම් සල්ලි කන්දරාවක් නැති වුණ වැරදි පිළිබඳව තමයි මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ. පළවෙනිට අපි කතා කරන්න යන්නේ ඇමරිකාව සහ රුසියාව. ඒ දවස්වල ඉඳලාම ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් තිබ්බා. සීතල යුද්ධය කියන්නේ මොකක්ද කියලා මම කලින් වීඩියෝස් වල කරලා තිබ්බා. හැබැයි මේ මොන සීතල යුද්ධ තිබ්බත් සමහර බිස්නස් ට්‍රාන්සැක්ෂන්ස් නැත්තම් ව්‍යාපාරයන් අරහෙ මෙහෙ සිද්ධ වෙලා තිබිලා තියෙනවා ඒ දවස්වල ඉඳලාම ඇමරිකාවටයි රුසියාවටයි. ඔය වගේ තමයි රුසියාවේ ඇලස්කා කියන ප්‍රදේශය ඒගොල්ලන් ඇමරිකාවට කියනවා මේක ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්න අපේ ආර්ථිකය ගොඩනගා ගන්න අපිට සල්ලි නැහැ මේ දවස්වල කියලා ඊට පස්සේ ඇමරිකාවත් හරි කියලා කියලා මේ සිද්ධිය ඇත්තටම සිද්ධ වෙන්නේ 1867 දී. ඉතින් ඒ කාලයේදී ඒගොල්ලන් කියනවා මේ ඇලස්කා කියන ප්‍රදේශයට මිලියන ඩොලර් මිලියන 7.2ක් අදටත් මේක විශාල සල්ලි කන්දරාවක්. ඉතින් 1800 ගණන් වලත් මේක ඇත්තටම ලොකු ගාණක් තමයි. හැබැයි ඇමරිකාව ඒදේ සල්ලි දීලා ගන්නවා. අරගෙන ටික කාලයක් ගියේ නැහැ ඒගොල්ලෝ හොයා ගන්නවා ඒකේ රත්තරන් ගුහාවල් තිබිලා තියෙනවා මේ ඇලස්කා කියන ප්‍රදේශයේ. ඉතින් ඔහොම අවුරුදු 50ක් යනකොට ඇමරිකාව ඩොලර් මිලියන 7.2ක් රුසියාවට දුන්නට ඒගොල්ලෝ ඩොලර් මිලියන 72,000ක් මේකෙන් හම්බ කරලා ඉවරයි අවුරුදු 50ක් ඇතුළත. ඒ වෙලාවේ රුසියාවට කොයි වගේ දෙයක් හිතිලා ඇද්ද? ඒගොල්ලෝ පොඩ්ඩක් ඒ ප්‍රදේශය ගවේෂණය කරලා තිබ්බා නම් ඒගොල්ලෝ ඒ සල්ලි ටික එක ආර්ථිකයක් නෙවෙයි ඔය වගේ ආර්ථිකයන් 100ක් ගොඩනගා ගන්න තිබ්බා. හැබැයි ඒක ගවේෂණය කරන්නේ නැතුව මේ වගේ ගානකට දුන්න හින්දා ඇමරිකාව 7.2 ඩොලර් මිලියන 7.2ක් දීලා අවුරුදු 50ක් ඇතුළත ඩොලර් මිලියන 72,000ක් හම්බ කරගත්තා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ජපානයේ J-COM කියන ආයතනය. 2005 වෙනකම්ම මේක ජපානයේ ටොප් 10 වල තිබ්බ ආයතනයක් තමයි. හැබැයි 2005 එක දවසකින් මේ ආයතනය වහන තත්ත්වයටම පත් වුණා. ඊට හේතුව තමයි පොඩි වැරද්දක් නිසා. මේකේ කොටස් වෙළඳ පොලේ සාමාන්‍ය මේ ආයතනයේ එක ෂෙයරයකට ගිය මිල ජපන් ඩෙන් වලින් ගත්තා නම් 6,10,000යි. මම කියන්නේ මේ එක ෂෙයරයක මිල ඒ ආයතනයේ J-COM කියන ආයතනයේ. හැබැයි මේක ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් වරද්දලා දාලා තියෙන්නේ අනිත් පැත්තට. ඒ කියන්නේ එක එන්නේකට ෂෙයාස් 6,10,000ක් දෙනවා කියලා සිස්ටම් එකේ එන්ටර් කරපු ඒ පොඩි වැරද්ද හින්දා ඊළඟ දවසේ හැමෝම ඒ ෂෙයාස් ගන්න පටන් ගත්තා. ඉතින් ඒගොල්ලන්ට කිසිම දෙයක් කරගන්න බෑ. ඒක අනිවාර්යෙන් සෙටල් කරන්න ඕනම තත්ත්වයක් වෙලා ඊට කලින් අවුරුද්දේ ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනයේ අතිරික්තයක් තිබිලා තියෙනවා ඇමරිකන් ඩොලර්ස් මිලියන 277ක්. ඒ සල්ලි මේ අවුරුද්දේ නැත්තම් 2005 හම්බ කරපු සල්ලි මේ හැම සතයක්ම දුන්නට පස්සේ තමයි ඒ වැරද්ද ඒගොල්ලන්ට වහගන්න පුළුවන් උනේ. නැත්තම් ඒ වැරද්දෙන් උන ලොස් එක පිරිමහන්න පුළුවන් උනේ. එහෙම තමයි අවසානයේදී ඒ කම්පනිය එහෙම් පිටින්ම වහලා දැම්මා එක් රැයකින්. ඉතින් ඔයකට ගිය වැරද්ද දකුණු පැත්තට එන්ටර් කරන්න ඕන ඉලක්කම ඔහු වම් පැත්තට දාලා වම් පැත්තට එන්ටර් කරන්න ඕන ඉලක්කම දකුණු පැත්තට දාලා සිස්ටම් එකේ එන්ටර් කරපු එක තමයි ඒ වැරද්ද අවසානයේ අද වෙනකම් මේ කම්පනිය වහලා තමයි තියෙන්නේ.
ඊළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රංශයේ සිදුවන සිදුවීමක්. SNCF කියන ආයතනයක් කොන්ත්‍රාත් එකක් ගන්නවා ප්‍රංශයේ සමහර ප්‍රදේශවල වලට දුම්රිය අලුතින්ම දුම්රිය ගෙනල්ලා ඒවට අදාළ උපකරණ සවි කරලා ඒක රජයට බාරගෙන මේක රජයේ කොන්ත්‍රාත්තුවක් තමයි මේගොල්ලෝ අරන් තියෙන්නේ. මේකට මේගොල්ලෝ දුම්රියන් 2000ක් ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්න නිෂ්පාදන ආයතනයකට දෙනවා. මේකට ඩොලර් බිලියන 20ක් ඒගොල්ලෝ වැය කරනවා. ඉතින් ඒගොල්ලෝ ඕඩර් කරපු විදියට දුම්රියන් 2000ම ප්‍රංශයට ඇවිල්ලා ගොඩ බහිනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දුම්රිය ගිහිල්ලා රේල් ට්‍රැක් එකේ තියෙනකොට තමයි තේරෙන්නේ මේ දුම්රිය ටිකක් ලොකුයි, ට්‍රැක් එකේ හරියට තියාගන්න බැහැ. අන්තිමට හොයලා බලනකොට තමයි තේරෙන්නේ නිෂ්පාදනය කරපු ආයතනයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන් දුන්න ගානට තමයි ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන්නේ. හැබැයි ඒ ට්‍රැක් එක මනින්න යනකොට පොඩි වෙනසක් වෙලා ඒගොල්ලෝ ඒ ට්‍රැක් එක දෙක අතර තියෙන කම්බියේ පරතරය පොඩ්ඩක් වැඩිපුර දීලා අවසානයේ හරියටම මේ දුම්රිය ඔතන ලොන්ච් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. මේ ආයතනයට මේ රේල් ට්‍රැක් එක තමයි ඒ අනුව හැඩගස්සන්න ඕනේ. ඉතින් ඒක මේ ආයතනය තමයි බාරගන්න ඕනේ. ආයේ ඩොලර් මිලියන 68ක් මේ ආයතනයෙන් වියදම් කරලා තමයි ඒ දේ හදලා ඒගොල්ලෝ රජයට බාර දෙන්නේ. මේක මේ ඩොලර් මිලියන 68ක් ඒගොල්ලන්ට වියදම් වුණේ අර පොඩි කැල්කියුලේෂන් නැත්තම් අර ට්‍රැක් එක දෙක අතර තියෙන පරතරය හරියට මැන්නේ නැති හින්දා. ඊළඟට අපි කතා කරන්න යන්නේ එංගලන්තයේ සිදු වුණ සිද්ධියක්. මේ සිද්ධිය සිද්ධ වුණේ 2000 අවුරුද්දේ. 2000 අවුරුද්ද කියන්නේ අලුත් ශතවර්ෂයක ආරම්භය කියලා මුළු ලෝකෙම සමරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ එංගලන්තයේ ද මිලේනියම් බ්‍රිජ් කියලා ලන්ඩන් නුවර ඒගොල්ලෝ පාලමක් ඉදිකරන්න පටන් ගත්තා. කොහොම හරි පාලම සාර්ථකව ඉදි කරලා මේගොල්ලෝ ජූනි මාසයේ ඒක ඕපන් කරා. ඕපන් කරාට පස්සේ ඉතින් ඒක බෑන්ඩ් එකක්, ඊට පස්සේ කට්ටිය එහෙම ඒ පාලමේ අරහෙටයි මෙහෙටයි යන්න පටන් ගත්තා. දළ වශයෙන් සාමාන්‍යයෙන් 1000ක් විතර ඒ පාලමේ ඒ දවසේ අරහෙටයි මෙහෙටයි යන්න පටන් ගත්තා. පය තුනක් ගියේ නැහැ පාලම හෙල්ලෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ ඉංජිනේරුවරුන්ට තේරුණා මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. ටක්කාල මිනිස්සු අයින් කරලා ඒ පාලම වහලා ඊට පස්සේ හොයලා බලනකොට තමයි ඒ පාලම පොළවට යා කරලා තියෙන කණුවල සෙන්ටිමීටරයක් දෙපැත්තෙන් අඩු වෙලා තියෙනවා. මේ පැත්තෙන් සෙන්ටිමීටරයි මේ පැත්තෙන් සෙන්ටිමීටරයි. ඒක හින්දා පාලමට අසාමාන්‍ය ලෙස බරක් තිබ්බා නම් ඒක දරා ගන්න බැරි වුණා. අන්තිමේදී ආයේ තව වැඩිපුර ඩොලර් මිලියන 7ක් වියදම් කරලා තමයි ඒ පාලම ඒගොල්ලෝ හදලා ඉවර කරලා ආයේ ඕපන් කරේ. සෙන්ටිමීටර එක වෙනසක් හින්දා ඩොලර් මිලියන 7ක් ආයේ වියදම් කරන්න සිද්ධ වුණා. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න ඇපල් සමාගම ගැන. ඇපල් සමාගම ස්ටීව් ජොබ්ස් ආරම්භ කරේ කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් ස්ටීව් ජොබ් එක්කම තව යාළුවෝ දෙන්නෙකුත් හිටියා. ඒකේ එක යාළුවෙක්ගේ නම තමයි රොනල්ඩ් වේන්. ඉතින් 1970 ගණන් වල මේ ඇපල් ආයතනය ආරම්භ කරාට පස්සේ 1976 දී මේ රොනල්ඩ් වේන් කියන පුද්ගලයා ඔහු කියලා තියෙනවා මගේ ෂෙයාර් එක මට දෙන්න, මම මේ ආයතනයෙන් අයින් වෙලා යන්නම් කියලා. ඊට පස්සේ මේගොල්ලන් දෙන්න ස්ටීව් ජොබ්ස් සහ අනිත් යාළුවා එකතු වෙලා හරි එන වාගේ ෂෙයාර් එක අපි දෙන්නම් කියලා ඒ වෙලාවේ ඔහුගේ ෂෙයාර් එක හැටියට තිබ්බේ $800. 1976 දී $800 කියන ලොකු ගාණක්. හැබැයි ඔහු අද වෙනකන් මේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉඳලා තිබ්බා නම් ඔහුගේ ෂෙයාර් එකේ අගය අද වෙනකොට ඇමරිකන් ඩොලර් බිලියන 45යි. ඒ කාලයේ කරපු පොඩි වැරද්දක් හින්දා අද වෙනකොට කෝටි ගණන් සල්ලි කන්දක්ම ඔහු නැති කරගත්තා. ඊළඟට අපි කතා කරන්න යන්නේ නාසා ආයතනයේ සිදු වුණ වැරද්දක් තමයි. මේ ඒ පොඩි වැරද්ද හින්දා ඩොලර් මිලියන 125ක් මේ නාසා ආයතනය නැති කරගත්තා. 1999 නාසා ආයතනය ඕබිටර් කියලා යන්ත්‍රයක්. මේක ගැන අපි ඉස්සරහට වෙනම වීඩියෝ එකක් කරනවා. ඉතින් ඒ ඕබිටර් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ග්‍රහලෝකයක් වටේට කැරකෙන්න හදන යානයක් වගේ දෙයක් තමයි. ඒ යානයේ කාර්යභාරය තමයි සාමාන්‍ය අඟහරු ලෝකය කියලා අපි හිතාගමුකෝ.
අඟහරු ලෝකයේ වටේම කැරකෙනවා. ඊට පස්සේ ඒකේ ඡාය රූපය ගොල්ල ගන්නවා. තව මොන හරි අඟහරු ලෝකයේ ඇතුලේ මොන හරි චලනයක් සිදු වෙනවද නැත්නම් කවුරු හරි ඉන්නවද නැත්නම් මොන හරි සම්පත් තියනවද මේ වගේ දේවල් මොනිටර් කරන එක තමයි මේ ඕබිටර් කියලා කියන්නේ. ඉතින් අඟහරු ලෝකෙම මොනිටර් කරන්න ඕබිටර් කියන යන්ත්‍රයක් ලොකෙට් මාටින් කියලා ආයතනයකට මේගොල්ලන් කොන්ට්‍රැක්ට් එකක් දෙනවා හදලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලොත් කියපු වෙලාවට මේ යන්ත්‍රය හදලා NASA ආයතනයට දෙනවා. ඉතින් NASA ආයතනය මේ ඕබිටර් කියන යන්ත්‍රය යවනවා අඟහරු ලෝකයේ ළඟටම. හැබැයි ඒක වැඩි දුරක් ගියේ නැහැ. එකපාර මේක අතුරුදහන් වෙලා ගියා අභ්‍යවකාශයේ. ඊට පස්සේ හැමෝම මේ කල්පනා කරනවා මේ ව්‍යාපෘතිය කරපු කට්ටියක් කොහොමද මේක එහෙම අතුරුදහන් වුනේ? හැම දෙයක්ම අපි ඇක්යුරේට්ලි චෙක් කරලා තමයි යවුවේ කියලා. අන්තිමට බලනකොට තමයි තේරලා තියෙන්නේ මේ ආයතන දෙක අතර සාමාන්‍ය අංක අරහෙ මෙහෙ මාරු කරන පුරුද්දක් තිබිලා දෙනවා. මම උදාහරණයකට කියන්නම්. සාමාන්‍ය අපි දිනයක් ලියනකොට දැන් අද දිනේ කියලා කියමුකෝ 22 වෙනිදා ජූන් 2020. එහෙමනේ ලියන්නේ ඉස්සලාම අපි ලියන්නේ දිනේ. හැබැයි ඇමරිකාවගේ රටක ඒගොල්ලෝ ඉස්සලාම මාසය තමයි ඉස්සලට ලියන්නේ. ජූන් 22 2020 මෙහෙම තමයි සාමාන්‍ය ඒගොල්ලෝ ලියන්නේ. අන්න ඒ වගේ මේ ආයතනයන් දෙක අතර අංක අරහෙ මෙහෙ පැටලෙවිලා තිබිලා දිනා. මේ ආයතන එක ෆෝමැට් එකක් ෆලෝ කරනවා, NASA ආයතනය තව ෆෝමැට් එකක් ෆලෝ කරනවා. අන්න ඒ පොඩි වෙනස හින්දා හරියටම මේ ඕබිටර් කියන යන්ත්‍රය මේ අඟහරු ලෝකේ වටේ යවන ඒ දුර හරියට මැනගන්න බැරි වුණා. අවසානයේදී මේ පොඩි වැරද්ද හින්දා ඩොලර්ස් මිලියන 125ක් මේගොල්ලන්ට පාඩු සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ එක්සයිට් කියලා ආයතනයක් ගැන. මේ එක්සයිට් කියන ආයතනය සමහර කට්ටිය අහලා ඇති. 1990 ගණන් වල අද අපි Google කියන මේ ආයතනය සර්ච් එන්ජින් එක භාවිත කරනවා වගේම ඒ දවස්වල හුඟක් ඉන්ටර්නෙට් භාවිත කරන කට්ටිය මේ එක්සයිට් කියන සර්ච් එන්ජින් එක තමයි භාවිත කරලා තියෙන්නේ. මොනවා හරි සර්ච් කරනවා නම් මේ excite.com කියන එකට තමයි යන්නේ. ඉතින් මේ Google කියලා ආයතනය ඒ දවස්වල අලුත්ම ආයතනයක්. ඒ කාලේ තමයි ඒගොල්ලෝ පොඩ පොඩ ඩෙවලොප් වෙවි එන්නේ. එතකොට මේ Google කියන ආයතනය එක්සයිට් කියන ආයතනයට ගිහිල්ලා කියනවා අපේ ආයතනය විකුණන්න ඔයගොල්ලෝ ගන්නවද? අපෙත් තියෙන සර්ච් එන්ජින් එකක් තමයි. ඔයගොල්ලන්ගේ ටෙක්නොලොජි එක අපේ ටෙක්නොලොජි අතර පොඩි වෙනසක් තියෙනවා. ඒක තමයි තියෙන එකම වෙනස. ඒ හැරෙන්න එකම දේ තමයි මේ ආයතන දෙකෙම කරන්නේ. ඔයගොල්ලෝ මේක සල්ලි දීලා ගන්න කියලා. එතකොට ඩොලර් මිලියනයක් Google ආයතනය මේ එක්සයිට් කියන ආයතනයේ ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවේ එක්සයිට් කියන ආයතනය කියනවා මේකේ ගාණ වැඩි අපිට ගන්න බැහැ කියලා. අද මේ Google කියන ආයතනයේ සාමාන්‍යයෙන් දල වශයෙන් මාකට් වැලියු එක වෙළඳ පොලගේ ගත්තා නම් ඇමරිකන් ඩොලර් ට්‍රිලියනයක් කියලා කියනවා. මේක ලංකාවේ සල්ලි වලට පරිවර්තනය කරා නම් කෝටි කීයද කියලාවත් හිතා ගන්න බැහැ. ඒ දවස්වල මේ එක්සයිට් කියන ආයතනය මේ Google ආයතනය අරන් තිබ්බා නම් අද ඒගොල්ලෝ මේ தത്വෙට එන්න තිබ්බා. අද මේ එක්සයිට් කියලා ආයතනයක් ලොවෙත් නැහැ. මේ ලැයිස්තුවේ අවසානයේ අපි කතා කරන්න යන්නේ ස්පාඤ්ඤයේ සිදු වුණ දෙයක් තමයි. 2013 දී ස්පාඤ්ඤ රජය කල්පනා කරනවා සබ්මරින් එකක් ලොන්ච් කරන්න ඕනේ කියලා. එතකොට මේක එක ආයතනයකට දෙනවා මේ සබ්මරින් එක හදලා දෙන්න කියලා. ඒ සබ්මරින් එක හදලා ඉවර වෙලා මුහුදට දානකොට තමයි තේරිලා තියෙන්නේ මේක ටන් 77ක් බර වැඩි කියලා. කොහොමද මේ ටන් 77ක් බර වැඩි වුනේ කියලා කයගලන් හොයාගෙන යනකොට තමයි මේ සබ්මරිනේ මුල් කාලේ ඩිවලොප් කරනකොට අපි ඉස්කෝලේ කියන මේ දශම ගණන් වලින් ගණන් හදනවානේ. අන්න ඒ වගේ තමයි මේ සබ්මරින් එකක් හදනකොට හරියට බර එහෙම දශම ගානටම මැච් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වරදිනවා. එතකොට ඒක ඉංජිනේරුවරයෙක් මම උදාහරණයකට කියන්න 0.95, 9, 6 අන්න ඔය වගේ දිග ගානක් ආවම ඔහු මේ කරලා තියෙන වැඩේ ඒක 0.96 අන්න ඒ වගේ නිකන් කෙටියෙන් වගේ ඒ දේ කරලා තියෙනවා. ඒ සුළු වැරද්ද, ඒ පොඩි දශම ගානේ වැරද්ද තමයි අවසානයේ ටන් 77ක් බර වැඩි වෙන විදිහට මේ සබ්මරීනය අවසන් වුණේ. නැත්තම් මේ ඩිසයින් එක අවසන් වුණේ. අන්තිමට කරන්න දෙයක් නැහැ. ආයේ ඩොලර් මිලියන 12ක් වියදම් කරලා තමයි මේ සබ්මරීනය ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට හදලා දෙන්න පුළුවන් උනේ. බලන්න දශම ගානක වෙනසක් අවසානයේදී ඩොලර් මිලියන 12ක අලාභයක් ඒගොල්ලන්ට ෆේස් කරන්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ දේවල් සාමාන්‍ය ලංකාවේ සල්ලි වලට හරවලා බලුවා නම් කෝටි වලින් හිතා ගන්නත් බෑ. උදාහරණයකට මම අවසානයේදී කිව්ව මේ සබ්මරින් එකට ඒගොල්ලන් මුලදී වියදම් කරපු ගාණ ලංකාවේ සල්ලි වලට නිකන් හරවලා බලුවා නම් දල වශයෙන්
කෝටි 30000ක් විතර වෙනවා. ඉතින් ඒ වගේ මේ හැම දෙයක්ම කෝටි ගණන් වලින් තමයි ඉවර වුනේ පොඩි 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 වැරදි හින්දා. ඉතින් මගේ ජීවිතේත් මේ වගේ පොඩි වැරද්දක් හින්දා ලොකු පිරිවැයක් මට දරන්න සිදු වුණා. ඒ තමයි මම දවසක් රුපියල් 5000 නෝට්ටුවක් සාක්කුවේ දාලා අමතක වෙලා ගියා. ඊළඟ දවසේ බලනකොට අම්මා එක හොදලා වැලේ දාලා ඊට පස්සේ රුපියල් 5000 නෝට්ටුව අරන් බලනකොට කෑලි කෑලි වලට ඉරිලා. ඉතින් මේ වගේ මොන හරි ඔයගොල්ලන්ගේ ජීවිතේ මොන හරි පොඩි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒකත් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ හොඳ videos අරගෙන අපි ඉස්සරහටත් එනවා. සුබ දවසක්.